සම්බන්ධතා ගොඩනගන්නේ මිනිසුන් දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙනයි. ගොඩනගාගත් සම්බන්ධතා මිනිසුන් රැකගන්නට උත්සාහ දරන්නේද ඒ ගොඩනගාගත් සම්බන්ධතා ජීවිතේට අතිශය වැදගත් නිසායි. මේ සම්බන්ධතාවයන් බිඳුණු විට ඇතිවන දුක ගැනද සම්බන්ධතා ශක්තිමත් වීමේදී ඇතිවන සතුට ගැනද ගැහැණුන් සා මිනිසුන් හොඳ හැටි තේරුම්ගෙන සිටී. විශ්වාසයත් අවිශ්වාසයත් අතරේ ආදරයත් පරිගැනීමත් අතරේ බිඳමින් පැවතුණු සම්බන්ධතාවයක සුලමුල සොයා ලුහු බැඳ යන හෝරාවයි මේ. ඉව ලුහු බැඳින හෝරාව. අසංක සහ නිරෝෂා ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ දිවියට එළඹි තරුණ යුවලක් වුණා. දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවයට නිරෝෂාගේ දෙමව්පියන්ගෙන් ලැබුණු ආශිර්වාදය නිසාම කිසිදු බාධාවකින් තොරව එකිනෙකාට ආදරය කරමින් විවාහය දක්වා එන්නට අසංකට සහ නිරෝෂාට හැකියාව ලැබුණා. අසංක සිය ජීවන වෘත්තිය ලෙසින් කඳුරට ප්‍රදේශයට ගොස් එළවලු රැගෙන විත් පොළවල්වල විකුණමින් තම එළවලු ව්‍යාපාරය කරගෙන ගියා. එළවලු මිලදීගෙන නැවත විවිධ ප්‍රදේශවල විකිණීමෙන් අසංක මුදල් සොයාගෙන තම ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කරගත්තා. දැන් දවස් දෙක තුනකට එන්නේ නැද්ද? ඔව් මම දවස් දෙක තුනකට එන්නේ. ඔයා දොළ ජනෙල් වහගෙන පුතත් එක්ක පරිස්සමෙන් ඉන්න. හරි. යන පුතා. පරිස්සමෙන් ගිහිල්ලා එන්න. බයි. අසංක තම රාජකාරිය වූ එළවලු විලඳාමට ගෙදරින් දින දෙක තුන පිට වී සිටිද්දී නිරෝෂා තම දරුවාගේ වැඩපළ කරමින් ගෙදරටම වී සිටියා. එළවලු විලඳාම සඳහා අසංක සිය ලෝරියෙන් කඳුරට බලා යද්දී නිරෝෂාගේ දුක සැප සොයා බැලුවේ විමලසිරේ. අසංක නොමැති විට ගෙදරට අවශ්‍ය බඩු මුට්ටුද කඩේට යෑම වැනි වැඩද තවත් විටක දරුවා පවා බලා ගැනීම වැඩද සිදු කළා. අම්මෝ මං බයි විච්ච තරමක්. බයෝ නැත හොඳට තියේ. කවුද ඉතින් මල්ලි මේ වෙලාවේ මෙතනට එයි කියලා? අයියා කිව්වේ බලන්න කියලා. මල්ලි කාලා දින්නේ? ඔව් මම කාලා ඉන්නේ. මම එහෙනම් ගිහින් එන්න. හන්දර කඩේ මුකුත් ගේන්න දිනා? නෑ මල්ලි මුකුත් ගේන්න නෑ. විමලසිරි anu අසංකගේ ළඟම මස්සිනා කෙනෙක් වූ අතර විමලසිරි සහ අසංක අතර ඉතා හොඳ මිතුරු සම්බන්ධතාවයක් තිබුණා. ඒ මිත්‍රත්වය බැඳීම නිසා අසංක නිරෝෂාට නොකියන බොහෝ දෑ ගැනද විමලසිරි දැන සිටියා. මෙසේ වෙළඳාමට අසංක විවිධ ප්‍රදේශවල සංචාරය කරද්දී ඔහුට හමු වූ තවත් කාන්තාවක් සිටියා. ඒ නමින් ඇය සරෝජිනී. එළවලු මිලදී ගැනීම සඳහා සරෝජිනීගේ ගොවිපලටත් ගෙදරටත් නිතර නිතර ගිය අසංක ඇය සමග හිතවත් වූ අතර කාලයාගේ ඇවෑමෙන් එම සම්බන්ධතාවය අන්‍යම් සම්බන්ධතාවයක් දක්වා වර්ධනය වුණා.
කොලයා. හෙලෝ. හෙලෝ. ඔයා නිදිද? ඔව් මම නිදාගන්න හැදුවේ. කාලා දින්නේ? ඔව් අනේ මං කාලා ඉන්නේ. පුතා කොහෙද? දරුවට ටිකක් වුණා. එයා දැන් නිදි. ඔයාට බේද පොඩ්ඩක් හිට ඇවිල්ලා යන්න. මට හෙට එන්න වෙන්නේ නැහැ. මං හෙට උදේම පොළට යන්න ඕනේ. හරි ඉතින්. ඔයා ડોක්ටර් ගාවට ගිහලා පුතාට බෙහෙත් ටික කරන් දෙන්න. මං තියනවා. අසංක විවාහක එක් දරු පියෙක් බව දැනගෙනත් සරෝජිනී අසංකට ආදරය කළ අතර අසංකද වගකීම් විරහිත ප්‍රේමවන්තයෙක්සේ සරෝජිනීට ආදරය කළා. නමුත් මේ කිසිදු සම්බන්ධතාවයක් ගැන නිරෝෂා දැන සිටියේ නම් නැහැ. මන්ද අසංක සහ නිරෝෂා ආදර සම්බන්ධතාවයකින් විවාහ වී සිටි නිසා නිරෝෂා කිසි දිනක අසංක දෙස සැකයෙන් බැලුවේම නැහැ. අසංකද මේ කිසිදු සම්බන්ධතාවයක් නිරෝෂාට සැක නොසිතෙන්නට වග බලා ගැනීමටද සූක්ෂම වුණා. විමලසිරි අසංකත් සමග ඥාතිත්වයට එහා ගිය මිතුරුකමක් පැවති නිසාම නිරෝෂාද විමලසිරි ළඟින්ම ආශ්‍රය කළා. ඒ හිතවත්කම නිසාම අසංකගෙන් මෙන්ම නිරෝෂාගෙන්ද හදිස්සියට මුදල් පවා ඉල්ලා ගත්තා. මොකෝ මේ හදිස්සි? අයියා හම්බෙනව නම් ඉතින් හවසට එන්න වෙයි. නෑක්ක මම මේ පොඩි උදව්වක් ඉල්ල ගන්න කියලා ආවේ. එන්න වාඩි වෙන්නකො. තියෙනවනම් මට රුපියල් 5000ක් දෙන්න. මම ලබන සතිය අනිවාර්යෙන්ම ගෙනත් දෙන්නම්. පොඩ්ඩක් ඉන්නක බලන්න. අක්කේ මම මේක ලබන සතිය ගෙනත් දෙන්න. ඔයාවක තියාගන්නකෝ. ඔයාට වෙන ලබන සතිය කවදාවත් එන ලබන සතියක් නෙමෙයිනේ. ලබන සතිය කියලා කීපාරක් දෙන්න තියනවාද? ඕක ඔයා තියාගන්නකෝ. නෑ අක්ක මම මේ පාර අනිවාර්යෙන් මේක ලබන සතිය ගෙනත් දෙන්නම්. හරි. ගෙන නැහැ අක්කේ. හරි මල්ලි. බඳින හෝරාව මොකද නේ කරන්නේ? මොනා කරන්නේ? මම ඔයගෙන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි මට ඇත්තටම උත්තර ඕනේ. ආපුවලින් ඉඳන් අහන්නේ ප්‍රශ්නනේ වා. එහෙම තමයි. අහන්නකෝ බලන්න. ඇත්තටම මට අහන්න ඕනේ. ඔයා මට දාතරේ නැත්තම් වයිෆ්ටද? ඔයාට බොරු. ප්‍රොමිස්. මම මොකටද ඔයාට බොරු කියන්නේ? නෑ. අසංක කතරම් මහන්සි වී මුදල් යහමින් හම්බ කරන්නට උත්සාහ කළද ඔහුගේ සිතේ තිබුණේ වෙනත් අදහසක්. තම විවාහයේදී බිරිඳට ලැබිය යුතු දීපල සහ මිල මුදල් ගැන අසංක ඉතා අවධානයෙන් ඇස ගසාගෙන සිටි අතරම ඔවුන් නිතරම තමාට ලැබිය යුතු දෑවැද්ද ගැන මතක් කරමින් නිරෝෂා සමග බයින් බස් වීමද වුණා. නිරෝෂා මොකද මිනිස්සු මේ බෙරිහන් දෙන්නේ? මට ලක්ෂ 10ක් ඕන. ඇයි දෙයියනේ? තවසේද අපි අම්මයි තාත්තයි දීපු දේවල් මදිද? මෙහෙම වැටිලා ඉන්න තැනක් තියෙනත් අපිට මේ මිනිස්සු දීපු නිසා නේද? ඔව්. උන් දෙන්න ඕන තමයි. ඒව උන්ගේ යුතුයකම්. තවසේ මහත් ඉරිසනේ කොයි? ඔව්. කාලයත් සමගම අසංකගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා අසංකට යහමින් මුදල් අවශ්‍ය වූ අතර ඒ සඳහා විසඳුමක් ලෙස තමාට ලැබිය යුතු දෑවැද්ද ඉල්ලා නිරෝෂා සමග නිතර නිතර රණ්ඩු අල්ලන්නට දුනා. මේ ප්‍රශ්නය නිසා නිරෝෂා මහත් පීඩාවට ලක් වූ අතර සියල්ල දරාගෙන ඉන්නට උත්සාහ කළද අවසානයේ ඇය සියලු විස්තර තම දෙමව්පියන් සමග පැවසුවා. නිරෝෂාගේ දෙමව්පියන් තම දුවට ඇති ආදරය නිසා පොරොන්දු වූ දෑවැදි එක්වරම නොව ටිකෙන් ටික අසංකට ලබා දෙන්න තීරණය කළා. දැන් අසංග මොකද කියන්නේ? මොනා කියන්නේද තාත්තා? දෑවැද්ද මදි කියලා තමයි කියන්නේ. පුළුවන් විදියට අපි කරානේ. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ මේ මහගේ ඉඩමයි විතරයි. අපි ඒකවත් ලියලා දෙන්නම්.
එපා තාත්තා මේවා මගේ පව්. මං ඒවා කොහොමද විසඳ ගන්න. නමුත් තමාට හිමි විය යුතු දෑවැද්ද එකවරම නොව ටිකෙන් ටික ලැබීම නිසා අසංක තව තවත් නිරෝෂා සමග රණ්ඩු අල්ලන්නට වුණා. මගේ පුතාව මං හොඳින් බලා ගන්නවා අම්මා. තමාගේ දුවට අසංක කරන කරදර කිරීම හමුවේ නිරෝෂාගේ දෙමව්පියන් අසංක කෙරෙහි කලකිරීමකින් සිටියා. නිරෝෂාගේ විවාහයට තමන්ගේ කැමැත්තද ආශිර්වාදයද හිමි වූ නිසා නිරෝෂාගේ දෙමව්පියන්ද නිරුත්තර වුණා. මං දන්නව තාත්තේ, තාත්තට ඉන්නෙත් මෙච්චරයි. මට ඉන්නෙත් මෙච්චරයි තාත්තේ. අනික තාත්තේ තාත්ත වුණත් දවසක සතුටු වෙයි. මං වගේ බෑන කෙනෙක් තාත්තට හම්බෙච්ච එක ගැන. මේ පුතා අපි මේ මහලොකු සල්ලිකාරුව නෙමෙයි. ඒත් ඉතින් අපේ ප්‍රමාණයට අපි දුවට උපරිමයෙන්ම දෙනවා. අනේ තාත්තේ, මං දෑවැද්දක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මට දෑවැද්දි වලට වඩා තාත්තගේ දුව ගොඩාක් වටිනවා. මං එයා උපරිමයෙන් සතුටෙන් තියන්න තාත්තේ. තාත්තේ අපි එනම් ගිහිල්ලා එන්න. ලබන මාසේ මං අම්මයි තාත්තත් එක්ක ඇවිල්ලා යන්න. තරවා සරණයි. ගිහිල්ලා නම් සරණයි. ඒ කොල්ලන හොඳ කොල්ලෙක් පාටයි. ඔන්න මම නම් ඒ කොල්ලට කැමති. මොනවද ඔය අහස පොළොව ගැට ගහන්න කල්පනා කරන්නේ මහත්තයා? කල්පනා කරන්න දේවල්ද නැත්තේ හාමිනේ? අපි අරූට අහු වුණා. අපි ඔය ගේ ඉඩමයි යාලට දෙමු. හාමිනේට මතකද අර අසංක කෙල්ලව බලන්න මුලින්ම ආපු දවස? ඇහැක් වගේ බලා ගන්නම් කිව්වා. ඒ වගේ බෑන කෙනෙක් ලැබිච්ච එකට තාත්තට ගොඩක් සතුටු හිතේ කියලාත් කිව්වා. මේ දේවල් ගියා මහත්තයා. ඔව්ව කල්පනා කරන්න නැතුව මේ මෙතේ ඒක බොන්නකෝ. මේ අතර අසංක හා නිරෝෂා අතර ඇතිවන මේ අඩදබර බේරීම සඳහා නිරෝෂාගේ දෙමව්පියන් පමණක් නොව විමලසිරිද මැදිහත් වුණා. මේ අඩදබරය නිසා විමලසිරිද ටිකෙන් ටික නිරෝෂාට සමීප වීමට උත්සාහ කළා. විටක විමලසිරි නිරෝෂා දෙස හොරහැයින් බලා සිටියා. නමුත් මේ කිසිවක් නිරෝෂාට නම් දැනුනේම නැහැ. ඇය ආදරයෙන් සිටි පවුලට අද සිදු වී තිබෙන ඛේද වාචකය ගැන නිතර නිතර කඳුළු වගුරමින් ඒ ගැන සිතමින් වද වෙන්නට වුණා. කොහෙද යන්නේ? මම මේ පොළට යන ගෙදර බඩු ටිකක් ගන්න කියලා. මාත් පොළ පැත්තට යන්නේ. නගින්නක්කේ? නගින්න? නෑ නෑ, ඔයා යන්න. ළඟයිනේ, මම හෙමින් පයින් එන්න. ඇත්තට වාහන දෙකේ පයින් යන්නේ. නගින්නක්කේ මං එහෙන් දාන්න. ඕ නෑ මල්ලි, ඔයා යන්නකෝ, ටික දුරයිනේ. නෑ නෑ, අක්කේ මාත් මේ පැත්තට නගින්න. නෑ නෑ, මං පයින් යන්න. ඒක ඇගටත් හොඳයි. නගින්නකෝ අක්කේ. ඔයා යන්නකෝ කිව්වා මහල මල්ලි. මං යන්න. දුවේ දුවේ ඊයේ කොහොමද මේ ඉන්නේ යාම? කොයිපිට අම්මා? අම්මලා ඇවිල්ලා. එල තාත්තේ ඇතුළට එන්න අම්මා. ඊයේ මේ කාර් එක. ඔයි කාර් එක කවුද ගෙනත් දුන්නේ? අම්මා. තාත්තේ අමතර එක. පුතා තාත්තයා චුට්ටක්කි වැඩ කළෙදි රෑ වුණා. දවල් වෙනකන් චුට්ටක් වෙයි නිදි. ඉන්න මං කතා කරන්න. සම්බිය වෙලා නේ. අම්මලා නෙමෙයි, තවුසේ අම්මලා.
ඊට කතා කරන්න. අනික මට ඕනේ බොරු කාරේ දෙක කතා කරන්න. අනේ ඉස්සසන්ත එහෙම කියන්නේපා. එයාල පවුනේ. එයාල විතරයි පවු. මම පවු යන්නේ. දැවැද්ද දේවා කියලා ඒකත් වදි. දවසින් දවස තමා බලාපොරොත්තු වන බිරිඳගේ දෑවැද්ද නොලැබීම නිසා අසංකද මහත් වියරුව සිටියා. මුලදී ඉතා සාමාන්‍ය මිනිසෙක් ලෙස මහත් ආදරයෙන් සිටි මිනිසෙක් දේපල නිසා වෙනස් වී සිටි අයුරු දැක නිරෝෂාද පුදුමයට පත් වී සිටියා. ඉවේ ලෝබඳින හෝරාව සරෝජිනීද අසංක තම ගෙදර එනතුරු ඇඟිලි ගනිමින් සිටියා. අසංකද සතියට දවසක් දෙකක් අනිවාර්යයෙන්ම සරෝජිනීගේ ගෙදරට පැමිණියා. ඒ නිසාම සරෝජිනීගේ ආශාවන් වලටද ඇගේ ගොවිබිමේ එළවළු වලටද අසංකගෙන් උපරිම සාධාරණ යහපත් වටිනාකමක් මිලක් ලැබුණා. ගෙදර ගියත් අරගෑනි මම මරන් කන්න හදනවා. මං ටිකක් හරි ෂේප් එකේ ඉන්නේ. දැවැද්දෙන් තව සල්ලි කීයක් හරි ගන්න පුළුවන්. මං ගිහින් පරිස්සමෙන් ඉන්න. හරි. පරිස්සමෙන් යන්න. මොකද මේ? මොනවද මේ? කොටේ දියන්න බෑ මෙලෝ රහක් නෑ. තිල් දේවල් තමයි මිනිස්සු ඇදුවේ පුළුවන් නම් කනවා. කොන්න පුළුවන්ද ගෑණිය බල්ලෙකුටවත් කන්න බැරි වියක් කන්නේ කොහමද? දීපල දෑවැදි නිසා සිදුවන බහින් බස් වීම ගැන අසංකමින්ම නිරෝෂාද කලකිරී සිටියා. නිරෝෂා නම් අසංකගේ කරදර ඉවසා සිටියේ තම දරුවා නිසායි. අම්මේ මට බඩගිනි. මයි පුතා ගිහින් කන්න පුතේ අම්මට බඩගිනි නෑනේ. ඕම් තාත්තා. පාළු යම් ගෙට යන්නකෝ. මගේ රත්තරන් පුතා යන්න අම්ම ටිකකින් එන්නා. මගේ හොඳ පුතානේ. යන්න. තාත්තේ. ඒ මගේ පැටියා. අපි හවසට බෝල් ගහමුද? හරි මගේ එන්නකෝ. හරි බයි. අද බෑ පැටියෝ. අපි වෙන දවසක යන්. මගේ හොඳ පැටියනේ. මං ඔයත් එක්ක තරහයි. ඔයාට කියන්න හිතේ මේ මට පොඩි උදව්වක් ඕනේ. මොකද්ද? මට රුපියල් 10,000ක් විතර දෙන්න බෑද? හදිසියම කෙල්ලට සල්ලි මොකටද? නෑනේ, ඔයා කැමතිද මම ලස්සන් දිනනවට? ඇඳුම් ටිකක් ගන්න සැලුන් එකට යන්නත් තියෙනවනේ. දැන් මම එහෙම දෙයක් කිව්වද ඔයාට? නෑ ඉතින්. හරි. මං ඉක්මනට දෙන්න. මං කැමති නේ ඔය ලස්සන්ට ඉන්නවට. ඔය කැමති නේ නේද? මතක ඇතුව. හා. කොණ්ඩෙටත් මුලින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඕවනේ පොඩ ඩැමේජ් වෙලා නැහැ. ඒ ටිකත් කර ගන්න ඕනේ. මේ එකෙන් දෙයිලු. මං හැමදේම කරන්නේ ඔයාටනේ. මං දන්නවා ඉතින් ඔයා එහෙම කරනවා. හරි.
රුපියල් 10000ක් ඕන. මල් ළඟ කොහෙන්ද සංක රුපියල් 10000ක්? තමුසේ ගාව නැත්තම් තමුසේ ගාව මහ ලොකු අපොච්චරේ හරි ඉල්ලලා දෙනවා. මොකද දෑවැද්දක් දුන්නේ බාගෙට නේ. මට කොහමද සල්ලි ඕනේ? මේ මගේ අහිංසක දෙමව්පියන් විතරක් දොස් කියන්නේ නැපා හොඳේ. ඒ මිනිස්සු පුළුවන් විදිහට තමුසේට කරානේ. ඔව් කරා. රුපියල් 110000ක් දීලා මාව රැවැට්ටුවා. මට කොහමද සල්ලි ඕනේ? අසංක නිතර නිතර මුදල් සහ දේපල ඉල්ලා කරන කරදරය නිරෝෂාටද මාත් වදයක් වී තිබුණා. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැනදී නිරෝෂා අසංක සමග දබර කරන්නට වුණා. මේ අඩ දබරය කොතනින් කෙලවර වේදයි කාටවත් සිතා ගැනීමට පවා අසීරු වුණා. බඳින හෝරාව මට තම්සෙත් එක ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ. ඔව් ඉති තම්සෙට මාත් එක ජීවත් වෙන්න එපා වෙලා කොහෙ හරි එකක් ඇතිනේ. නිරෝෂා තම්සෙ මගේ කුණු හර පහ ගන්න එපා. තෝත් එකයි තෝගේ මහ එමුත් එකයි. පහ යන. බලන්නකෝ මල්ලි, උදේ ගෙදරින් ආවේ දඹුල්ල යන්න. ලොරිය පාරේ මැද්දේ නැවතුණා. සෝම්පාල මාමා ගෑරේජ් එකට ලොරිය දාලා තේකක් බොන්න කියලා ආවා. මේ ඔය කෙහෙල් මල් වාහනේ විකුණලා දාලා අලුත් වාහනයක් ගන්නකෝ අයියේ. හරි හරි බං, අයිඩියාස් මටත් තියෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉඳහන්කෝ. මේ ඒක නෙමෙයි මොකෝ දඹුල්ල යන්නේ? බිස්නස් වැඩ වගේකට බං. උඹ තේකක් බොනවද? බෑ අයියේ, මං ගෙදරින් තේකක් බීපු ගමන් ආවේ. එන මාත් එක ගෑරේජ් එක පැත්තට යමු. මුදලාලි අපේ යනවා. අසංක අසංක මේ තේක බොන්න. ගෙදර හිටියම නිරෝෂයි දරුවයි නිදා ගන්න දෙන්නේ නැහැ. මම හිටවම ඔයා නිදා ගන්න දෙන්නේ. මේ තේක බොන්නකෝ. මේ ඉතින් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. අර මගේ ඩිවෝස් නඩුව ලබන මාසේ ඒකට මේ රුපියල් 50000ක් විතර ඕනේ. ඔයාට පුළුවන් දෙක දෙන්න. මේ ටිකේ නම් මාත් බිස්නස් වලින් හිර වෙලා ඉන්නේ. මට සුමානයක් විතර දෙන්න. මං කොහමද වල දෙන්න? හ්ම්. ඒක නෙමෙයි. දැන් හොඳට මනස කරන්නේ. තියෙන දේක් රසට හදලා ගන්නකෝ. හ්ම්. හරි. අම්මලු ලොකු අයියා. ඔහම ගත්තද? ආ? නැතුව බෑනේ බං. දැන්
ඉතින් මේකෙන් හම්බ කරන්න තමයි තියෙන්නේ. අයියට දැන් වාසි වගේනේ. නෑ බං. දැවැද්දෙන් සල්ලි ටිකක් හම්බුණා. ඉතිරි ගාන ලොරිය විකුණලා දැම්මේ. ඇයි බං බැඹරෙන්නේ? අයි තියෙන මට රුපියල් 500ක් කියලා දෙන්නකෝ. ඔයා ඉතින් මගේ අතේ කීයක් හරි තියෙනවා කියලා දැනගත්තාම මම මගේ පස්සෙට විදින්නම හදන්නේ නේ. අයි දා හරි හරි මන්නේ දුන්නේ ඔබ තියාගනි. හරි හරි අයි ලොකු උදව්වක්. අපි යනවා. හරි හරි ජය වේවා. යනේ අර අර පරණ ලොරියට නම් වඩා ඒක නම් හොඳයි. හරි හරි තේ ඒක විකුණලා අතේ තිබිච්ච සල්ලි ටිකක් දාලා තව හම්බෙච්ච සල්ලි ටිකුත් දාලා තමයි ගත්තේ. යමුද රවම? තව ජීකින් යන් වඩ මහන්සිත් ඇතිනේ. ගෙදර එන ගමන් මොනවද ගේන්න ඕනේ? මුකුත් ගේන්න ඕනේ නැව එන්නකෝ. එක බිත්තර ටිකක් අරන් එන්න. හරි හරි මං ගේන්න. මේ මාර බඩගිනි මොනවද හදලා තියන්න? හරි හරි මං කන්න හදලා තියන්නම් ඔය එන්නකෝ. පුතේ තාත් එනවලු. අපි ගිහින් මොන හරි හදමුද? එන්නිය. හෙලෝ 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 සර් 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 මගේ ගෑණි සර් කවුද මල්ල ගාලා? ඔව් සර් ඔව් පහලවත්ත සර් පහලවත්ත තැපල් කන්තෝල පල්ලා ගෙදර සර්. ඔව් සර් ඔව් ඔව් සර් හරි හරි සර් හරි හරි සර් මම මට කෝල් කරේ මෙහෙම ලා කියලා. ඔව් මාත්‍යා මං කතා කරේ. එහෙනම් කියලා. එතකොට තමුන් එනකොට කොයිලා හිටියේ කොහෙද? මම වැඩ ඇල්ලලා ගෙදර එනකොට කුසිය පැත්තේ දොර ඇල්ලලා තිබුණා මාත්‍යා. මෙතනින් ඇතුළට එද්දි තමයි මගේ නෝනාව මල්ල දාලා බිම දාලා තිබුණේ. කවුද ගෙදරට වැඩිපුර එන්නේ යන්නේ? එහෙමට කියලා කවුරුත් එන්නේ නැහැ මාත්‍යා. සංගඩු කවුරු ඉන්නවද?
කමේ හැමෝම අපිත් එක ගොඩක් හොඳයි මාත්‍ය. එහෙම කියලා සැක්කවරුවත්. නිරෝෂාගේ මරණයේ අභිලාෂ සෙවීම සඳහා අති දක්ෂ පොලිස් නිලසුනකෙක් වූ රම්බෝව ගෙනෙන්නට අපරාධ පරීක්ෂණ අංශය තීරණය කළා. නිරෝෂාගේ දේහයේ මුලින්ම දුටු අසංකගේ මෙන්ම අවට ගම්වාසීන්ගෙන්ද අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් කටඋත්තර ලබාගත් අතරම ඉතා සූක්ෂම ලෙස ඝාතකයා සොයා පොලිස් පරීක්ෂණ දිගටම ක්‍රියාත්මක කළා. අවස පහ මාට් වගේ තමයි එලා තින්නේ එක. මොකක් හරි බාණ්ඩයක් මොන හරි තියනවද මේ සිද්ධිය සම්බන්ධව? දැන් පීය කම්බුණනේ අපිට ඒක එළිය තියනවා කියන තැනන් තියලා තියෙන සාක්ෂියනේ පීයක් තියනවා කියන්නේ පීයෙන් තමයි වෙලා තින්නේ ඉතින්. වෙනත් මේ කට්ටිය ගෙදර ඉඳලා තියනවද? ඒවලේ කවුරුත් ඉඳලා නැහැ. මේ මෙයාව තමයි මට කෝල් කරේ. ඒවලේ කෝල් කරලා තමයි දැන් අපි මෙතෙන්ට ආවේ. බලන්න මේ කවුරුත් එහෙම ඒවලේ ඉඳලා නැහැ. මෙයා ගැන විතරයි තනියම කරලා තියෙන්නේ. තම රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා රම්බෝ තම සහායක මෙහෙවන්නා සමග පැමිණ ඉතා සූක්ෂමව නිරෝෂාගේ සිරුර සහ අපරාධය සිදු වූ අවට නිරීක්ෂණය කළා. සුළු මොහොතකට පසු තම මේ වන්නාද ඇදගෙන නිරෝෂාගේ මෘතදේහය බැලීමට පැමිණි ගම්වාසීන් අතරේ සිටි එක් පුද්ගලයෙක් අසල රම්බෝ නැවතුණා. දවසක් අයියා මට පාරදී හම්බෙලා මට කිව්ව පොඩි අඩියක් ගහමු කියලා. මම ඊට පස්සේ අයියගෙන් අහලා දැනට ගියා මාත්‍යෝ. මට උඹට කියලා පොඩි වැඩක් කරගන්න තියෙනවා. අයියා කියනවා නම් ඕනම දෙයක් මං කරන්න. ඔබ හවස සමරගේ පොට්ට එකට වරෙන්. හරි. ඔබ බැඩියෝ. ආ හා හා. මේ මං හෙට එන්න. අපි හෙට කොහේ හරි යමු. හරි. බයි. ඉස්සමයි. හරි ඉස්සමයි. හරි. ඔය කතා කරේ නම් අක්කනම් වෙන්න බෑ. හරි හරි. මම මෙච්චර ආදරෙන් අක්කට කතා කරන ඔබ දැකලා තියෙද? නෑනේ. මේ මගේ අනිත් එක. එයා ගැනත් බලන්න එපා. අපිට කොහෙන්ද ඔච්චර සැප? හරි හරි මේ. උඹටත් දවස් කීයක පායනවා. එතකම් උඹට ඉවසල ඉඳා. මේ. මම යන්න. උඹ අනිවාර්යෙන් හවසට සමරගේ පොට් එකට වරෙන් ඈ. මම උඹට ලක්ෂ 10ක් දෙනවා. මට උඹ දෙයක් කළලා දෙන්න ඕනේ. ලක්ෂ 10ක්? මොනවද අය වෙන්න ඕනේ මගේ? ලක්ෂ 10ක් කිව්ව නිසා මං ගොඩක් වැවුරුණා මාත්‍යෝ. මට මගේ අයියා නිසා මට ඒක බාර ගන්න නැතුව ඉන්න බැරි වුණා. මට මේ දේ හෙට දවස් ඇතුළත වෙන්න ඕනේ. හරි. අයියා බය වෙන්නපා. මං කරන්න. මං මේ දේ කරන්න. කරන්න ඕන විදිය අසංක සහ විමල අතර සිදු වූයේ කිසි ලෙසකින්වත් කවුරුත් විශ්වාස නොකරන කතා බහක්. තමාගේ සැලසුම වඩා විශ්වාසවන්තව ක්‍රියාත්මක කර ගැනීමට අසංක ඉතා අමාරුවෙන් විමලසිරිව කැමති කරවා ගත්තා. ඊට පහුවෙන්දම මං ඒ දේ කරන්න පෙළපුණා මහත්තය. ඊට පහුවෙන්දම මං අක්ක මැරුවා. අමාරුවෙන් තම සිත එකඟ කරගත් විමලසිරි නිරෝෂාගේ නිවසට කිට්ටු කළා. කාටත් හොරා නිරෝෂාගේ හැසිරීම් නිරීක්ෂණය කළ විමලසිරි රහසේම ගෙට ඇතුළු වුණා. අනපේක්ෂිත ලෙස තමාගේ සිරුරේ කීප පළකට පිහිපහරවල් වැදුණු නිරෝෂා අඩපණව බිම වැටිලේ විලක් මත තම අවසන් සුසුම් මුදා හැරියා. එසැනින් ක්‍රියාත්මක වූ විමලසිරි නිරෝෂාව ඝාතනය කොට කාටත් හොර රහසේම නැවත නිවසින් පිට වී ගියා. නිරෝෂා මිය යන තෙක්ම තමා ඝාතනය කළේ ඇයිද, ඝාතනය කළේ කවුරුන්ද,
කාගේ සැලසුමකට අනුවදැයි දැන සිටියේ නැහැ. ජයවැද්ද ප්‍රශ්නේ මම නිතරම ඇඳලා අරගෙන නිරෝෂත් එක්ක ගොඩක් රණ්ඩුනා මහත්තයා. ඔය කාලෙම තමයි මම ලොරියෙන් බිස්නස් කරන්න යද්දි මට සරෝජනී කියන කෑනු කෙනාව හම්බෙන්නේ. ඇයි අසංක නතර කළේ? ඕන මොකක්ද ප්‍රශ්නයක් නේද? මගේ හිතර නිදහසක් නෑ. අර ගෑණි දෑවැද්ද සල්ලි ටික දෙන්නේ. එහෙම කියලා හරියන්නේ නෑනේ අසංක. කොහොම හරි ඔය ගෑණිගෙන් සල්ලි ටික ගන්න බලන්න. නැත්තම් ඔහොම ඉඳලා හරියන්නේ නෑ ඔයා ඔහොම. මං කිව්වා. උන්ගේ අම්මටයි තාත්තටයි ගාණක්වත් නෑ. ඔහොම හුරතල් කර කර නම් ඉතින් සල්ලි ගන්න බෑ අසංක. ඔයා ඕකට මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා අසංක. මං දන්නවා බැටියෝ. වෙන මොන හරි ප්ලෑන් එකක් හරි බලන්න ඕනි. නැත්තම් ඔය ගෑණි සල්ලි දෙන්නේ කවදාවත්. ඔව් ඔව්. මම නම් කියන්නේ ඕක ලේසියෙන් අතාරින්න එපා අසංක. ඔකට මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. මං තීරණය කරනවා නිරෝෂව මගේ ජීවිතයෙන් අයින් කරන්න ඕන කියලා. මට ඒකට කරන්න තිබුණු එකම දේ නිරෝෂව මරණ එක විතරයි මහත්තයා. ඒක මට කරන්න බැරි හින්දා ගමේ ජීවත් වෙච්ච විමලසිරි කියන මගේ මස්සිනා කෙනෙක්ට මම බොන වෙලාවක යෝජනා කරනවා නිරෝෂව අයින් කරලා දෙන්න කියලා. මම මේ හැමතැනම කරේ මහත්තයා. සල්ලි වල තිබුණ කෑදරකම නිසා මහත්තයා. මං කවදාවත් නැත්තම් සල්ලි වල මේ අපරාධ වලට පෙළපෙන කෙනෙක් නෙවෙයි. අවසානයේ මට මගේ අයියත් දෙතුණා. මම මේ හැම දෙයක්ම කරේ විමල සිරිත් එක්ක එකතු වෙලා. කොටවත් කිසිම දෙයක් කවදාවත් හොයාගන්න බැරි වෙයි කියලා විශ්වාසයෙන් මහත්තයා. ඒත් අන්තිමට මට මගේ නිරෝෂවත් නැති වුණා. වෙන ආදරයක් පස්සේ ගිහිල්ලා මම මගේ ගෑණියව මරාගත්ත මහත්තයෝ. මම මැරෙනකන් ඒ ගැන විඳවයි මහත්තයෝ. පොලිස් අපරාධ විමර්ශන අංශයේ සූක්ෂම හඹායම් හමුවේ සහ පොලිස් නිලසුනක රම්බෝගේ දක්ෂතාවය මත ඉතා සූක්ෂම ලෙස සැලසුම් කළ ඝාතනයක සුළමුළ හෙළිදරව් කරගන්නට හැකියාව ලැබුණා. මුදල් වතුපිටි දේපල දෑවැදි හමුවේ ස්වාමි පුරුෂයන් තම අනියම් සම්බන්ධතා නඩත්තු කිරීමට නීත්‍යානුකූල බිරිඳ පවා මරා දැමීමට සූදානම් වන යුගයක ඔබද ඉතා අවධානයෙන් සිටින්නේ.